සංවේදනාව නැති කරන්න ගෙදර දිනන්න පුළුවන් මොන වගේ ප්‍රතිකාරද කියලා. වෙඩ්විය පැමිණුණාට පස්සේ සෑම කාන්තාවකගේම ගර්භාෂය ඇතුලේ දරු ගෙබක් දරා ගන්න පුළුවන් විදියට හැම මාසිකම් වගේ තුනී සෙවියක් වගේ එකක් හැදෙනවා. අපි මෙන්න මේකට තමයි කියන්නේ එන්ඩොමෙට්‍රියම් එක කියලා. එන්ඩොමෙට්‍රියම් කියන්නේ ගර්භාෂයේ ඇතුළත අන්නේ හැම මාසිකම හැදෙන දරු ගෙබක් දරා ගන්න සූදානමින් හැදෙන විත්තියට පොඩි ස්පොන්ජ් එකක් වගේ හරිම තුනී ලේ එකක්. මේක තමයි ගර්භාෂය ඇතුළත විත්තිය කියලා කියන්නේ. මේ විත්තිය හැදුනට පස්සේ ඩිම්බය පිට වුණාම ඩිම්බ කෝෂලින් ඩිම්බය පිටවලා පැලොපිය නාල දිගේ එනකොට පැලොපිය නාලේදී ඒ ඩිම්බයට ශුක්‍රාණුවක් හම්බ වුණොතින් අන්න ඒ වෙලාවට ඒ දෙන්න සංසේචනය වෙලා හිමින් හිමින් පල්ලෙහාට ඇවිල්ලා අන්න ඒ සංසේචිත ඩිම්බයේ කියන්නේ යුක්තාණුව මෙන්නේ ගර්භාෂ භිත්තියේ තමයි තැන්පත් වෙන්නේ. ඒ කියන්නේ මම අර කිව්ව එන්ඩොමෙට්‍රියම් එකේ ඇතුළතින් තාවකාලිකව හැදෙන භිත්තියේ. මේක හැම මාසිකම හැදුනට සෑම කාන්තාවකගම මේ විදිහට ඩිම්බේ සංසේචන වීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. එහෙම වුණහම මෙන්න මේ ඇතුළතින් හැදෙන ස්පොන්ජ් ලේයක වගේ එක ගැලවිලා යනවා. අන්නේ ගැලවිලා ඒක යෝනි මාර්ගයෙන් එළියට නිකට තමයි කියන්නේ ඔසප් වෙනවා කියලා. මේකෙදි වෙන්නේ ගර්භාෂය සංකෝචනය වෙන්න පටන් ගන්නවා. ඒක ගැලවෙන ක්‍රමයක් තියෙන්න ඕනේනේ. ඒක වෙන්නේ ගර්භාෂයේ තියෙන පේශිවල ක්‍රියාකාරීත්වය නිසා. පේශිවල ඇතිවන සංකෝචනය නිසා තමයි අපිට මේ වගේ කැක්කුමක් ඇති වෙන්නේ. මේ විදිහට ඔයාට ඔසප් වේදනාව අඩු කරගන්න ගෙදරදිම කරන්න පුළුවන් ප්‍රතිකර්ම කීපයක් ගැන අපි අද කතා කරමු. මම කියන්න ඕන ඔයා ගොඩක් හොඳට වතුර බොන්න ඕනේ. ඒ වගේම තමයි දියර ආහාර ගන්නව නම් ගොඩක් හොඳයි. කොමඩු කෙකිරි වගේ දේවල්. මස් පිටු සංකෝචනයෙන් එන වේදනාව නවත්තන්න පුළුවන් ඔයා ගස් ලබු ආහාරයට ගැනීමෙන් උසස් වීමට කලින් සහ උසස් දිනවලදී ගස් ලබු ආහාරයට ගන්න. කොත්තමල්ලි කුඩු කරලා රාත්‍රියක් වතුර දාලා තියලා උදේට බිව්වහම ඔයාට උසස් වේදනාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම උසස් දිනවලදී යෝගට් ආහාරයට ගන්න. ඉඟුරු ටී එකක් සිනමන් ටී එකක් වගේ බොන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉඟුරු ටී හදා ගන්න නම් තලාගත් ඉඟුරු ටිකක් උණු වතුරට දාලා දෙහි ටිකක් දාලා එයාට බොන්න ගන්න පුළුවන්. කුරුදු කුරු ටිකකුත් උණු වතුරට දාලා එකලී වුණාම බොන්නත් පුළුවන්. එතකොටත් උසස් වේදනාව අඩු කරගන්න අඩු පුළුවන්. ඒ වගේමයි කැල්සියම් සහ මැග්නීසියම් සහිත ආහාර ගන්නව නම් ඒකත් ඔයාට ගොඩක් හොඳයි. මැග්නීසියම් කියන්නේ ප්‍රේශික්‍රියාකාරීත්වයට බලපාන අයනයක්. කොළපාට එනවන කෙසෙල් අලිගැට පේර කජු වගේ දේවල් කෑම ටිකතු කරගත්තොතින් වඩාත්ම හොඳයි. සුදුලූණු වලිනුත් ඔයාගේ සංවේදනාව අඩු කරගන්න පුළුවන්. ඒ නිසා සුදුලූණු කෑම ටිකතු කරගන්න අමතක කරන්න මෙපා. යටිබඩට සහ කොන්දට උණුසුම් ජලය තිබ්බහම උණුසුම් ජලයෙන් තැවුවහම ඔයාගේ යටිබඩ සහ කොන්ද ප්‍රදේශය ඔයාට ලොකු සහනයක් ලබා ගන්න පුළුවන් කියනොත්. ඒ වගේමයි ඔසප් දිනවලට කලිනුත් ඔයාට පුළුවන් ඔයා කැමති විදිහේ ව්‍යායාමයක් කරන්න. යෝග නැටුම් වගේ ඔයා කැමති විදිහේ දෙයක්. ඒ වගේමයි ඔසප් දිනවලදීත් සිමින් ඇවිදිනා වගේ සරල ව්‍යායාම කරලා ඔයාට පුළුවන් ඔයාගේ ඔසප් වේදනාව අඩු කරගන්න. වැදගත්ම දේ තමයි ඔයාගේ මානසික නිදහස. මේ දවස්වලදී හොඳ නිින්දක් ලබා ගන්න, සංගීතයට සවන් දෙන්න, ඔයාගේ මනස ගොඩාක් සැහැල්ලුවෙන් තියාගන්න ඕන නම් උසස් වේදනාව අඩු කිරීමට ඒකත් ලොකු බලපෑමක් ඇති කරනවා. මම මේ කිව්වේ ඔයාට ගෙදරදී කරගන්න පුළුවන් ප්‍රතිකාර ගැන. ගොඩාක්ම වේදනාව වැඩි නම් මෙන්න මේ කිසිම දෙයකින් වේදනාව අඩු වෙන්නේ නැහැ නම් විතරක් ඔයාට පුළුවන් වේදනානාශක ඖෂධ ලබා ගන්න. පැනඩෝල් හරි මෙෆෙනමික් ඇසිඩ් වගේ දේවල් තමයි අපි උසස් වේදනාව දෙනකොට ගන්නෙ. හැබැයි මේ වේදනානාශක පෙතිවලින් ඔයාට දරුණු අතුරාබාධ ඇති වෙන්න පුළුවන් නිසා නිතර මේව පාවිච්චි කරන එක එච්චර හොඳ නැහැ. ඔයාට උසස් දිනවලදී අධික ලේවහනයක් වෙනවා නම් සහ අධික වේදනාකාරී තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රදේශ ලබා ගන්න එක තමයි හොඳම දේ. උසස් වේදනාව ඇතිවන ආකාරය, උසස් අක්‍රමවත් වීම සහ උසස් වීම තාවකාලිකව නතර කිරීම පිළිබඳ වීඩියෝස් කලින් කරා ඒවත් බලන්න. චුටිමිසි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාර තියෙන කමෙන්ට්ස් තීරුවේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගොඩක් ස්තුතියි.